ජනාධිපතිතුමා කතාව මමත් ඇත්තටම සාවධානව අහුම්කන් දුන්නා මොකද එතුමා කියන්නේ කියලා. හැබැයි මට පැහැදිලි වුණේ කෙටියෙන් ගත්තොත් එතුමා 20:48 පෙන්නලා ඊළඟ අවුරුදු 5ත් බලේ ඉන්න තමයි සැලසුම තියෙන්නේ. මොකද එතුමාගේ කතාවෙම එතුමා කිව්වා ඊළඟ අවුරුදු 5න් පස්සේ වෙන පිරිසකට මේක බාර දෙනවා කියලා. ඉතින් පැහැදිලිවම එතුමාට තව අවුරුදු 5කට පස්සේ තව අවුරුදු 5ක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා එතුමා මේ හදන්නේ 48 ගැන සිහිනයක් ජනතාවට පෙන්නලා තව අවුරුදු 5ක් එහෙම නැත්නම් ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වලා ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා බවට පත් වෙලා තව අවුරුදු 5ක් එතුමා බලයේ ඉන්න කටයුතු කරන සැලැස්මක් හැටියට තමයි එතුමාගේ කතාවේ අන්තර්ගතය මම දැක්කේ. දැන් එතුමාගේ කතාවෙදිත් පැහැදිලි කරා ජනතාව බොහොම මීට අවුරුද්දකට ඉස්සෙල්ලා විශාල පීඩාවකට කරදරයකට මුහුණ දීලා හිටියා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් අහිමි වෙන තත්ත්වයක් තිබුණා. එතුමා ඒ සියල්ල නිවැරදි කරමින් අද රට ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම ඊයේ මම දැක්කා අපේ මහ බැංකුවේ අධිපතිතුමා නන්ද මහාචාර්ය ආචාර්ය නන්දලාල් මැතිතුමා අනිත් පැත්තෙන් කියනවා උද්දමනය ශීඝ්‍රයෙන් පල්ලෙහාට ඇවිල්ලා. සමහරලාට එතුමාගේ පුරෝකථනය තමයි ලබන මාසේ අවසාන වෙනකොට මේ උද්දමනය තනි ඉලක්කමට ගේනවා කියලා. හැබැයි මම අහන්න කැමති තමුන්නාන්සලාගෙන් සමාජයේ මිනිස්සු ජීවත් වෙන විදිය බැලුවම ඔය කියන දේ යථාර්ථයක්ද? මොකද උද්දමනය ඔය කියන විදියට 170 80 90 තිබිලා අද 125ට ආවනම් අඩුම ගානේ පහුගිය කාලේ තිබ්බ බඩු මිල මේ වෙනකොට 150කින්වත් අඩුම වෙන්න එපා. දැන් උදාහරණයක් ලෙස අපි දන්නවා සමාජයේ සාමාන්‍ය මිනිසෙක්ගේ ගෙදර පාවිච්චි ළමයට දීපු බිත්තරයක මිල රුපියල් 10 12ට තිබ්බ බිත්තරේ අදත් රුපියල් 50න් එහා තියෙන්නේ. එතකොට කොහොමද මේ උද්දමනයේ පල්ලෙහාට ඇවිල්ලා කියලා කියන්නේ? සංඛ්‍යා ලේඛන පෙන්නලා තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා කියලා පෙන්නලා ඩොලර් එක ශීඝ්‍රයෙන් කඩා වැටෙනවා කියලා පෙන්නලා උද්දමනය තනි ඉලක්කමකට ලබන මාසේ ගේනවා කියනවා. හැබැයි යථාර්ථය පොළවේ යථාර්ථය එහෙම නැත්නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ජීවන රටාව දිහා බැලුවම ඔය ආණ්ඩුව කියන එහෙම නැත්නම් ජනාධිපතිවරයා කියන එහෙම නැත්නම් මහ බැංකුව අධිපතිවරයා කියන යථාර්ථයේ පොළවේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන. අදත් ජනතාව සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නේ ඊ타මාත්ම අපහසුතා දුක් කරදර මැද්දේ. ඒ නිසා ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වත් මහ බැංකුව අධිපතිවරයා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වත් ඒක පොළවේ යථාර්ථය නොවන බව අපි පැහැදිලිවම කියන්න ඕන. ඒකම දැන් පහුගිය කාලේ නැවත වතාවක් මේ ජනාධිපතිවරයා අපි එදා හිතුවේ අපිත් එදා එක්සත් ජාතික පාක්ෂිකයෝ හැටියට ප්‍රජාතන්ත්‍රවාදයේ පියා හැටියට මොකද ලෝක ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමෙත් උපසභාපති හැටියට හිටියා. ආසියාතික ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමේ සභාපති හැටියට හිටියා. හැබැයි අපි අද කල්පනා කරලා බලුවම එතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අබමල් රේණුවකවත් සැලකීමක් නැහැ. එතුමා නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක් නම් එදා මේ රටේ ජනතාව එළියට ඇවිල්ලා මහපාරට බැහැලා අරගල කරලා මේ රට විනාශ කරපු මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති කරපු මේ රටේ මිනිස්සුන්ට උන්හිටි තැන් අහිමි කරපු මිනිස්සුන්ට දඬුවමක් දෙන්න එහෙම නැත්නම් ඒ විනාශය කරපු මිනිස්සු ඉවත් කරලා නැවතත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ගේන්න එතුමා කටයුතු කළා නෑ. එතුමා කරලා තියෙන එකම දේ ඒ අරගලය තුලින් ජනතා නැගිටීම තුලින් බලයට ඇවිල්ලා ඒ අරගලයට නායකත්වය දුන්න ඒ ජනතා නැගිටීමට මූලිකත්වය ගත්ත සියලු දෙනාටම පහර දෙමින් කටයුතු කරන එක තමයි කරන්නේ. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන්නේම ඒ රාජපක්ෂ වරුන්ව ආරක්ෂා කරමින් රාජපක්ෂ වරුන්ගේ ආණ්ඩුව එහෙම්ම තියාගෙන තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උත්සාහ ගැනීම. ඒ නිසා අපි එදා දැක්කේ එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට. හැබැයි අද අපිට පේනවා එතුමත් අර මහින්ද රාජපක්ෂ කියන කාසියම අනිත් පැත්ත තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. මොකද එතුමා දැන් බලයට ඇවිල්ලා මීට ප්‍රථම එතුමා බලන සැරෙන් සැරේ මුට්ටිය දාලා දැන් එතුමා උත්සාහ ගත්තා ප්‍රතිතස්ත පනත ගෙනල්ලා මේ රටේ අරගලයට එහෙම නැත්නම් මේ රටේ ජනතා නැගිටීම් වලට ඉඩ නොදී ඒවා පාලනය කරන්න ඒවට මැදිහත් වෙන ඒවට ඉදිරිපත් වෙන පිරිස් විශේෂයෙන්ම තරුණ පිරිස් මර්ධනය කරන්න වැඩපිළිවෙලක් කරන්න. හැබැයි ජනතාවගෙනුත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් ආපු බලපෑම් හමුවේ తాවකාලිකව එතුමා ඒ පනත පැත්තකට කරලා තියාගෙන දැන් අලුත් වටයකින් ඇවිල්ලා තියෙනවා මාධ්‍ය මර්ධනයට. ඒක තමයි මේ විකාශන නියාමන පනතක් ගේන්න හදනවා. මේ එකෙන් කරන්න හදන්නේ මොකද්ද? ඒ කරන්න හදන්නේ ජනතා නැගිටීම් එහෙම නැත්නම් ජනතා විරෝධයන් සමාජගත කරන මාධ්‍ය විශේෂයෙන්ම අපි දන්නවා මාධ්‍ය අද විශාල පිරිසක් විශාල ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් වෙබ් channel රාශියක් තියෙනවා. මේ හරහා ආණ්ඩුවේ වැරදි ආණ්ඩුවේ අඩුපාඩු ඒ වගේම ජනතාවගේ අවශ්‍යතා සමාජගත කරන එක පාලනය කරන්න. දැන් අපි දන්නවා මේ මාධ්‍ය ආයතන ගොඩක් තිබුණත් විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ සිරස මාධ්‍ය වගේ ඒ වගේම සියත මාධ්‍ය වගේ ආයතන ජනතා ප්‍රශ්න ඒ වගේම ආණ්ඩුවේ අඩුපාඩු වැරදි කෙලින්ම සමාජගත කිරීම නිසා ආණ්ඩුවේ එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ උදහසට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අද මේ වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයා හදන්නේ මාධ්‍ය පාලනයකට එහෙම නැත්නම් මාධ්‍ය අර ආණ්ඩුවේ මාධ්‍ය Tamanට ඕන විදියට හසුරව ගන්න පුළුවන් විදියට පෞද්ගලික මාධ්‍යත් සමාජ මාධ්‍යත් Tamanට ඕන ආකාරයට හසුරීමේ වැඩපිළිවෙලකට තමයි මේ ආරාඳින්නේ. ඒ නිසා තමයි අපි සමගි ජන බලවේගය හැටියට මේකට විරුද්ධව අධිකරණයට පවා ඊයේ ගියේ. ඒ කියන්නේ මාධ්‍ය පාලනය නෙමෙයි අද අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ රට විනාශ කරපු මේ රට යන මිනිස්සුන්ට උන්හිටිතන් අහිමි කරපු මිනිස්සුන්ට පාඩමක් උගන්වන වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ ගන්නේ මේ රටේ ස්වාධීන මාධ්‍ය ආයතනය පාලනය කළා මාධ්‍යවේදීන් බය කරලා Tamanට ඕන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි දැන් එතුමා අනිත් පැත්තෙන් දේශපාලන වැඩපිළිවෙල දැන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු කියන්නේ මේ රටේ ව්‍යවස්ථාපිත ආයතනයක් නෙමෙයි. ඒක ජනාධිපතිවරයාගේ බලතල යටතේ එතුමාගේ නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නායකත්වයට පත් කළා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පත් කළා ඒ වැඩපිළිවෙලවල අධීක්ෂණය කරනවා. අපි ඒක ගැන පැහැදිලි. මොකද ඒ වගේ වැඩපිළිවෙලක් තිබීම හොඳයි. මහජන නියෝජිතයෝ මේ පරිපාලන කටයුතු වලදී නායකත්වය ගන්න ඕන මූලිකත්වය. හැබැයි අද මොකද්ද කරන්න යන්නේ? පළාත් පාලන මැතිවරණය දැන් කාලය අවසන් වීමෙන් ඡන්දය නැහැ. අද අර මම මුලින් කෝ වගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා කියපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද පළාත් පාලන මැතිවරණයත් දින නියමයක් නැතුව කල් දමන්න කටයුතු කරලා තිනවා. පළාත් සභා මැතිවරණයත් දින නියමයක් නැතුව කල්ැරලා තියෙනවා. ඒ අතරේ එතුමා අර රාජපක්ෂවරුන්ට බලය දෙන වැඩපිළිවෙලක් තමයි මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල නායකයින්ට පළාත් පාලන ආයතන සම්බන්ධීකරණයට නිලධාරීන් පත් කරගෙන එහෙම නැත්නම් නියෝජිතයෝ පත් කරගෙන ඒ කටයුතු කරන්න ඉඩ සැලැස්මක් හදලා තියෙනවා. හැබැයි පැහැදිලිවම පළාත් පාලන ආයතන නියෝජිතයෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට මම කියන්න ඕන පළාත් පාලන ආයතන කියන්නේ මේ රටේ ව්‍යවස්ථාපිත ආයතනයක්. එතකොට පළාත් පාලන ආයතනයේ සියලු මුදල් ගනුදෙනු වලට බලය තියෙන්නේ ඒ පළාත් පාලන ආයතනයේ සභාවට. හැබැයි ඒ කියන්නේ රටේ ආණ්ඩුව එහෙම නැත්නම් රටේ පාර්ලිමේන්තුවට මුදල් බලතල තියෙනවා වගේම පළාත් පාලන ආයතනයේ මුදල් බලතල තියෙන්නේ පළාත් පාලන ආයතනයේ සභාවට එහෙම නැත්නම් മന്ത്രി මණ්ඩලයට. හැබැයි මේ හදන්නේ පළාත් පාලන ආයතන වල තියෙන මුදල් ටික රජයේ වැඩපිළිවෙලට ඇද ගන්න ක්‍රමවේදයක්. මොකද අද අර රජයේ නිලධාරීන් හැටියට කොමසාරිස්වරු එහෙම නැත්නම් ලේකම්වරු ඒ කරන කාර්යභාරය තමන්ගේ විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ දේශපාලන නියෝජිතය අතටපත් කරලා ඒ අය හරහා තමන්ගේ වැඩපිළිවෙල එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන සංවර්ධන වැඩ එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා මේ පළාත් පාලන ආයතනවල තියෙන ස්වාධීනත්වය නැති කරන්න තමයි මේ උත්සාහ ගන්නෙ. මොකද විශේෂයෙන්ම ඔය ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා කරන්නට හදන්නේ පළාත් පාලන ආයතනවල තියෙන කෝටි ගණන් මුදල් ටික තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා යොදා ගන්න කියන එක මම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි පැහැදිලිවම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එහෙම නැත්නම් මේ රටේ මැතිවරණ ක්‍රමය ආරක්ෂා කරන්න එතුමාට පැහැදිලිවම මේ පළාත් පාලන ආයතනයේ තියලා පළාත් පාලන ආයතනවල മന്ത്രിවරු සභාපතිවරු පත් කරලා මේ පරිපාලනය ගෙනියන්න පුළුවන්. හැබැයි එතුමා උත්සාහ ගන්නවා ඒව ඔක්කොම ගෙදර ඇරලා පොහොට්ටුවේ අවශ්‍යතාවය ඊට කරමින් පොහොට්ටුවේ മന്ത്രിවරුන්ට ප්‍රාදේශීය දේශපාලඥයන්ට පරණ පුරුදු විදියටම තමන්ගේ ව්‍යාපෘති කළා කොමිස් මුදල් ගන්න වැඩපිළිවෙලක් සූදානම් කරන්න තමයි මේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වලට බලය පවරලා තියෙන්නේ කියන එක පැහැදිලිවම කියන්න ඕන. අවසාන වශයෙන් මම තව එක කොටසක් කියන්න ඕන. දැන් අපි දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ නායකයා හැටියට අපේ පක්ෂය තීරණය කළා තියෙනවා. එතුමා ඉදිරි ජනාධිපතිවරණේ අපේ පක්ෂයේ අපේක්ෂකයා කියලා. හැබැයි දැන් එතුමාට ආණ්ඩුවේ පැත්තෙන් තමයි ලොකුම තර්ජනේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවා එතුමාට ලොකුම අභියෝගය එතුමාට තියෙන සටන තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක. හැබැයි අද ඊට එහා ගිහිල්ලා අද විපක්ෂයේ කණ්ඩායමුත් කලබල වෙලා විපක්ෂයත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ගහන එක. මොකද දැන් අපේ සමගි ජන බලවේගයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුව ගිය අද කීප දෙනෙක්ම අලුතෙන් පක්ෂ හදාගෙන අපිට අභියෝග කරනවා. අනිත් පැත්තෙන් මම දැක්ක පහුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා විපක්ෂ නායකයා කටවහන් ඉන්න ඕන කියලා. විපක්ෂ නාය ඉතිහාසයේ මේ විදියට විපක්ෂ නායකවරයෙක් හැටියට ජනතා ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉන් පිටත් තමන්ගේ මතය එහෙම නැත්නම් අවශ්‍ය වැඩපිළිවෙල පැහැදිලිවම කියපු මෑත ඉතිහාසයේ දැක්ක කාර්යක්ෂම විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. හැබැයි අද විපක්ෂයේම කණ්ඩායම් යොදවලා එතුමාට පහර දෙනවා. මොකද එතුමා නිහඬව හිටියේ නැහැ. එතුමා කොරෝනා ප්‍රශ්නේ පටන් ගත්ත දවස් ඉඳලා එතුමා කරේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී දැඩි හඬක් නැගුවා. ඒ වගේම එතුමා හඬ නගලා නිකන් හිටියෙත් නැහැ. අනිත් අය වගේ වේදිකාවේ කයිවාරු ගහලා හිටියේ නැහැ. එතුමා Tamanට කරන්න පුළුවන් සේවය එහෙම නැත්නම් දායකත්වය රජයට වෙන්න පුළුවන්, රජයේ ආයතන වලට වෙන්න පුළුවන්, පුද්ගලයන්ට වෙන්න පුළුවන් එතුමා ලබා දුන්නා. ඒ නිසා අද ආණ්ඩුව වගේම විපක්ෂයේත් සමහර කොටස් උත්සාහ ගන්නවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඊළඟ ගමන එහෙම නැත්නම් මේ රටේ නියත ජනාධිපති වෙන ගමන කඩාකප්පල් කරන්න, නවත්තන්න, ඒකට අකුල් හෙලන්න උත්සාහ ගන්නවා කියන එක පැහැදිලිවම කියන්න ඕන. බොහොම ස්තුතියි.